සුබ දවසක් කැලණි බාහිර උපාධි ආයතනයේ YouTube channel එක හරහා එකතු වෙලා ඉන්න සෑම විද්‍යාර්ථියෙකුට මුලින්ම ප්‍රාර්ථනා කරනවා. පුරාවිද්‍යා විෂය ආධාරණ විද්‍යාර්ථයන් වෙනුවෙන් අපි මීට කලින් 10යි 15 එම නැත්නම් පුරාවිද්‍යාවි ඉතිහාසය යන ප්‍රශ්න පත්‍රයට අදාළ දේශන කීපයක් සිදු කරා. දැන් අද අපි සාකච්ඡා කරන්නේ 10යි 25ට. එහෙම නැත්නම් පුරාවිද්‍යාවේ විධි නියාමහා ශිල්ප්‍රකම 10යි 25 කියන පළමු වසරට නියමිත දෙවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ දේශනයක් සිදු කිරීම තමයි අද බලාපොරොත්තු වෙන්නේ. එහෙදි අපි අද සාකච්ඡාවට බඳුන් කරන්නේ මේ පුරාවිද්‍යාව යන කුමක්දයි හඳුන්වන පුරාවිද්‍යාඥයන්ගේ කාර්යභාරයන් කියන දේශනය තමයි අද අපි සිද්ධ කරන්නේ. ඒකට අදාළ කරුණු තමයි අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේ පාඩමට පැමිණීමට ප්‍රථමයේ මම ඔබට මුලිනුත් සඳහන් කරා මේ මීට කලින් සිදු කරන ලද දේශනවලදී විශේෂයෙන්ම පළවෙනි දේශනයේදී අපි සාකච්ඡා කරා මේ පුරාවිද්‍යාව යන කුමක්ද යන්නේ. ඉතින් එතනදිත් අපි කතා කිරීමට බලාපොරොත්තු මේ කියන්නේ කතා කරා මම ඔබට මේක 10යි 15ට අහනවා 10යි 25ට අහනවා කියන දේ. ඉතින් ඒ වගේම තමයි මේ අද අපි කතා කරන මේ පුරාවිද්‍යාවේ කාර්යභාරයනු 10යි 25ට අහලා තියෙනවා. ඒ වගේම 10යි 15ට අහලා තියෙනවා. ඉතින් ඔබ මේ ප්‍රශ්න පත්‍ර දෙකෙන් කෝකට ඇහුවත් කමක් නැහැ. ඉතින් ඔබ මේ ඔබ අධ්‍යයන කටයුතු කරා නම් ඒක ඔබට ගැටලුවක් නෑ 10යි 15ට අහයිද 10යි 25ට අහයිද කියන දේ. ඉතින් ඔබ මොකද පළමු වසරේ ඉන්න විද්‍යාර්ථියන් මේ දෙකටම මුහුණ දෙන්න ඕනේ. එහෙනම් මේක ලොකුවට හිතර ගන්න එපා. මොකද මම මෙහෙම කියන්නේ පෙලක් අය අපිට හම්බෙලා තිනවා මේ 10යි 15ට මේක පුරාවිද්‍යාවේ කාර්යභාරයනේ කියන්න මේ හිතාගෙන යනවා. හැබැයි හවස් වරුවේ තමයි යහන්නේ. එතකොට එයාගේ මානසිකත්වයේ යම් බිඳවැටීමක් වෙලා තියෙනවා. අයියෝ අපි අරකට නෙලහැතුනේ මේකටනේ මේ ඇවිල්ලා තියෙන කියලා. ඉතින් ඒ හින්දා මේක ප්‍රශ්න පත්‍ර බලලා ඉවරලා ඔබ අනිවාර්යයෙන් මේ පිළිබඳව හොඳ අවබෝධයක් ගන්න මේ පුරාවිද්‍යාවේ මූලාශ්‍රයන් පුරාවිද්‍යාවේ යනුකමක්ද අරමුණු පරමාර්ථ කාර්යභාරයන් කියන දේවල් 10යි 15ට වගේම 10යි 25ට නිරන්තරයෙන් අහලා තියෙනවා මේ මාරුවෙන් මාරුවට. ඒ හින්දා මේක අනිවාර්යෙන්ම බොහෝ විට 2008 ඉඳ අකණ්ඩ වහන ලද ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ පුරාවිද්‍යාවේ කාර්යභාරයන්. ඉතින් මේ හින්දා හොඳ අවධානයකින් යොමු අවධානයක් යොමු කරලා ඉවරලා මේ පාඩමට එක් වෙන්න කියන ඉල්ලීම මම මුලින්ම ඔබට යෝජනා කරනවා. ඉතින් අපි අද කතා කරමු මේ පුරාවිද්‍යාවේ කාර්යභාරය. පුරාවිද්‍යාවේ කාර්යභාරයන් කියන ප්‍රශ්නේ තනි වහන්නේ අහලා නැහැ බොහෝ විට. මොකද පුරාවිද්‍යාවේ අනුකූමත් හඳුන්වලා ඉවරලා පුරාවිද්‍යාවේ කාර්යභාරයන් විස්තර කරන්න. එහෙම නැත්නම් පුරාවිද්‍යඥයන්ගේ කාර්යභාරයන් විස්තර කරන්න. මෙන්න මේ කියන තමයි කතා කරලා තියෙන්නේ සෑම ප්‍රශ්නයකම වගේ. ඉතින් ඒ හින්දා පුරාවිද්‍යාවේ අනුකූමත් කියන දේ අපි කතා කරා පළවෙනි දේශනවලදී. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් මේක නරඹපු නැති ඉන්න විද්‍යාර්ථියෙක් ඉන්නවා නම් ඒක මම හිතනවා අනිවාර්යෙන් නරඹන්න. ඒකෙන් ඔබට මේ පාඩමට ප්‍රවේශ වීමට ඉතා මනාපිටුහලක් වෙයි. විශේෂයෙන්ම අපි ඒකෙදි කතා කරා මේ පුරාවිද්‍යාවේ අනුකූමක්ද සරලව අර්ථකථනයක් කරා. ඊට පස්සේ අපි ඒක පිළිබඳ සංක්ෂිප්ත නිර්වචනයකින් පැහැදිලි කරා මේ පුරාවිද්‍යාවේ අනුකූමක්ද. ඊට පස්සේ අපි පුරාවිද්‍යාවේ අනුකූමක්ද විවිධ විද්වතුන්ගේ නිර්වචන ඇසුරෙන් පැහැදිලි කිරීමක් කරා. ඊට පස්සේ අපි පුරාවිද්‍යාවේ ඉතිහාසයේ ඇතර තියෙන සම්බන්ධතාවය තුලින් අපි පැහැදිලි කිරීමක් ලක් කරා. ඊට පස්සේ අපි පුරාවිද්‍යාවයි පුරාවිද්‍යාව වෙනත් විෂයන් වලින් එකතුවක් බව එහෙම නැත්නම් පුරාවිද්‍යාව හුදකලා විෂයක් නොවන බව අපි පැහැදිලි කිරීමක් ලක් කරා. ඉතින් මෙන්න මේ ආකාරයටම මේ විවිධ දෘෂ්ටි කෝණයන් ඔස්සේ අපි පුරාවිද්‍යාව විශාල පරාසයක් තුල විවිධ පැතිකඩයන් ඔස්සේ පුරාවිද්‍යාව හඳුනාගත්තා. ඉතින් මේක මෙතෙන්ටත් අදාළයි. මොකද 10යි 25 ප්‍රශ්න පත්‍රයගෙන අධ්‍යයනය කිරීමේදී බොහෝ විට අහලා තියෙන පුරාවිද්‍යාව යන කුමක්ද හඳුන්වා පුරාවිද්‍යාඥයාගේ කාර්යභාරයන් හඳුන්වන්න එහෙමත් නැත්නම් කාර්යභාරයන් දක්වන්න කියන දේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉතින් එතකොට පුරාවිද්‍යාව යන කුමක්ද හඳුන්වනවාට ලකුණු යම් ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ වගේම තමයි කාර්යභාරයන්. එතකොට මේක බෙදිලා යන්නේ. ඉතින් එන්න පුරාවිද්‍යාවේ අනුකූමක්ද දන්නේ නැතුව අපිට මේ 10යි 25ට මම හිතන්නේ ප්‍රවේශ විය නොහැකි. ඒ හින්දා තමයි මම එතනදී සාකච්ඡා කරේ මේක 10යි 25ටත් අදාළයි කියලා. ඉතින් ඒ හින්දා මම ආයෙ මුල ගන්නෙ නෑ පුරාවිද්‍යාවේ අනුකූමක්ද. ඔබට මම යෝජනා කරනවා අපගේ මුල් වැඩසටහන් ටික බලන්න. අන්න ඒ තුල තියෙනවා අපි පුරාවිද්‍යාවේ අනුකූමක්දයි හඳුන්වලා තියෙනවා. ඉතින් අපි සරලව කතා කිරීමක් කරමු මේ පුරාවිද්‍යාවේ අනුකූමක්දයි. අපි කිව්වා මොකද පුරාවිද්‍යාව? පුරාවිද්‍යාව කියන්නේ අතීතය පිළිබඳ අධ්‍යයනය කරන ලද විෂයයි. ඒ වගේම තමයි අපි කිව්වා ඊට වඩා සවිස්තරාත්මකව මේක විග්‍රහ කරනවා. පැරණි මානවයා විසින් නිර්මාණය කරන ලද, පරිහරණය කරන ලද, වෙනස් කරන ලද දැනට ශේෂ වී පවතින ප්‍රධාන වශයෙන්ම භෞතික සාධකේ නම් නැත්නම් ද්‍රව්‍යාත්මක සාධක කාලානුරූපීව විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම අපි කිව්වා පුරාවිද්‍යාවයි කියලා. ඉතින් එහෙනම් මේ පැරණි මානවයා පිළිබඳ තමයි අපි අධ්‍යයනය කරන්නේ. මේ පිළිබඳ අපි සාකච්ඡා කරා මේ මීට වඩා දීර්ඝව සාකච්ඡා කරා මේ පුරාවිද්‍යාවේ අනුකමක්ද. දැන් අපි ඊට පස්සේ කතා කරමු පුරාවිද්‍යාවේ කාර්යභාරය. පුරාවිද්‍යාවේ කාර්යභාරය මොකද්ද? මොන වගේ දේවල්ද මේ පුරාවිද්‍යාවෙන් කරෙන්න තියෙන්නේ කියන දේවල් ටික තමයි අපි මේකෙදී මේ
කතා කරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි මේක කරුණු විදියට පැහැදිලි කරනවා නම් පුරා විද්‍යාවේ කාර්ය භාරය ප්‍රධාන වශයෙන්ම අපි කියන දත්ත හඳුනා ගැනීම පළවෙනි කරුණ. එක කරුණ. කරුණු විදියට ඔබට ලියා ගන්නවා නම් ඊට පස්සේ දත්ත හඳුනා ගත්තට පස්සේ දත්ත එක්ස් කිරීමත් පුරා විද්‍යාවේ කාර්ය භාරයක්. ඊට පස්සේ දත්ත විග්‍රහ කිරීම. දත්ත අර්ථ නිරූපණය කිරීම. ඊට පස්සේ දත්ත ආරක්ෂා කිරීම. ඊට පස්සේ මේ දත්ත වලින් ගන්නා ලද දේ එහෙම නැත්නම් දැනුම දැනුමත් කිරීම. සක්සෙසු සමාජයට දැනුමත් කිරීම. ඉතින් මෙන්න මේ වගේ කාර්යභාරයන් පුරා විද්‍යාඥයාට එහෙම නැත්නම් පුරා විද්‍යාවට පැවරෙනවා. ඉතින් නැවතවතාවක් මම මතක් කිරීම කරන දත්ත හඳුනා ගැනීමට, දත්ත එක්ස් කිරීමට, දත්ත විග්‍රහ කිරීමට, දත්ත අර්ථ නිරූපණය කිරීමට, දත්ත ආරක්ෂා කිරීමට සහ දැනුමත් කිරීම කියන මේ මූලික කාරණා පුරා විද්‍යාවේ ප්‍රධාන වශයෙන්ම කාර්යභාරයන් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි ඊට පස්සේ මේකෙන සාකච්ඡා කරමු. මම හිතනවා මේක ලොකුවට හිතන්න දෙයක් නෑ. මොකද දැන් විශේෂයෙන්ම 2015 ඉන්න අය දැන් විභාගෙට ලැහැත් වෙලා ඉන්නේ. මේ ඇයට මේක තේරෙනවා. මේක පොඩි රහසක් තියෙනවා. ඈ ඔබට මෙහෙම කරේ මම ඊළඟට මම සාකච්ඡා කරගෙන යනකොට මේ රහස මට එළියට දාන්න බෑ. පොදුයි. නමුත් ඔබටත් ඒක තේරෙවි. මෙතන පොඩි සම්බන්ධතාවයක් තියෙනවා නේද කියලා ඉවර. දැන් පුරා විද්‍යාව කරගෙන යනකොට මේ පළවෙනි වසර අවසන් වුණාට අපි මෙන්න මේව නේද කරේ. මේව නේද කරේ. මේක නිකන් අමුතුවෙන් පුරා විද්‍යාවේ කාර්යභාරයන් කියන දේ පැල් බැඳගෙන පාඩම් කරන්න ඕනේ නැති දෙයක් නේද? දැන් පුරා විද්‍යාව වෙන කොහොමද අපි දන්නව? එතන කාර්යභාරයනොත් මෙන්න මේක. දැනට ඔබට තියෙනවා මේ දත්ත හඳුනා ගැනීම, දත්ත එක්ස් කිරීම කියන දේ චුට්ටක් 2017 වෙනවා. මොනවද දන්නේ මේක තියෙන්නේ කියන කුතුහලය ඇති. හැබැයි අපි මේ විෂයත් එක්ක ඉන්නකොට මේක තේරෙනවා මේකේ මේ මෙන්න මේ කාරණා ටික තමයි මේ සාකච්ඡා කරන්න කියලා. අපි දැන් කතා කරගෙන යන්නේ. එතකොට ඔබට පැහැදිලි වෙයි මම හිතන්නේ 2016 විද්‍යාර්ථයන් හටම. විශේෂයෙන්ම දත්ත හඳුනා ගැනීම. දත්ත හඳුනා ගැනීම පුරා විද්‍යාඥයාගේ ප්‍රමුඛතම කාර්යභාරය. ඉතින් දත්ත හඳුනා ගැනීම සඳහා පුරා විද්‍යාඥයා කරන ප්‍රධාන ක්‍රමවේදයක් මොකද්ද? ගවේෂණය කිරීම. දත්ත හඳුනා ගැනීමට අපි කියනවා ගවේෂණයක් කියලා. ගවේෂණයක් කියන්නේ මොකද්ද? සහ ඔබ දැන් ගවේෂණය කියන පාඩම ඉගෙනගෙනත් ඇති. එතකොට මේ ගවේෂණයක් කියන්නේ මොකද්ද? දත්ත අපි කියන හඳුනා ගැනීම කියලා. දත්ත හඳුනා ගැනීම. එතකොට මේ ගවේෂණයේ අරමුණු තියෙනවා. හරි? ගවේෂණයේ අරමුණු. ඊට පස්සේ අපි දන්නවා ගවේෂණය සිදු කරන ක්‍රම තියෙනවා. මෙන්න මේවා ඉතාමත්ම කෙටියෙන් සහ සරලව මේ දත්ත හඳුනා ගැනීම කියන එක යටතේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දන්නවා ගවේෂණයක් සිදු කරන ක්‍රම නේද? ශ්‍රේෂ්ඨ ගවේෂණයේ සහ ශ්‍රේෂ්ඨ නොවන ගවේෂණය කියලා ඉවෙලා ගවේෂණ වර්ග කරන්න පුළුවන්. ශ්‍රේෂ්ඨ නොවන ගවේෂණයක් කියන්නේ අදාළ පුරා විද්‍යාඥයා ගවේෂණයට බඳුන් කරන ඒ භූමියට නොගොස් එයින් පිට සිදු කරනු ලබන ගවේෂණයක් කියනවා ශ්‍රේෂ්ඨ නොවන ගවේෂණයක් කියලා. ඉතින් ඒව අපිට කරන්න පුළුවන් ගාමි විමසුම් මේකකින් පුස්තකාලයකට ගිහිල්ලා ඉවෙලා පරිශීලනය කරලා පොත්පත් පරිශීලනය කරලා අපිට මේ ගවේෂණය සිදු කරන්න පුළුවන්. ඊට පස්සේ කෞතුකාගාර වලට ගිහිල්ලා ඉවෙලා මේ ගවේෂණය සිදු කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ක්‍රම කීපයක් අපිට කතා කරන්න පුළුවන් මේ ශ්‍රේෂ්ඨ නොවන ගවේෂණය. ඉතින් ශ්‍රේෂ්ඨ ගවේෂණයේ තාය අපිට කතා කරන්න පුළුවන් ගුවන් ගවේෂණයක් කරන්න පුළුවන්. ඊට පස්සේ ශ්‍රේෂ්ඨ මත ගවේෂණයක් සිදු කරන්න පුළුවන්. ඊට පස්සේ භූ අභ්‍යන්තර ගවේෂණයක් කරන්න පුළුවන්. ජලයේ ගවේෂණයක් සිදු කරන්න පුළුවන්. මේ හින්දා මේ ගවේෂණ ක්‍රම ගණනාවක් තියෙනවා. ඉතින් මේ තුලින් පුරා විද්‍යාඥයෝ අතීත මානවයා පිළිබඳ තොරතුරු හඳුනා ගැනීමක් සිද්ධ කරනවා. ඉතින් මේක ඔබට තව නිදහස තියෙනවා. මොකද ගවේෂණය කියන පාඩම කරාට පස්සේ ඔබට මේක. ඉතින් තොරතුරු හඳුනා ගැනීම සඳහා පුරා විද්‍යාඥයෝ ඔන්න එක ක්‍රමවේදයකට ගවේෂණය සිද්ධ කරනවා. ඊට අමතරේ නම් දැන් අපි එක කාර්යභාරයක් ගන්නවා. ඒ තමයි දත්ත හඳුනා ගැනීම. ඊට පස්සේ අපි කතා කරා මේ දත්ත එක්ස් කිරීම. එහෙනම් පුරා විද්‍යාඥයෙකුට ගවේෂණයෙන් ලැබෙන තොරතුරු ප්‍රමාණවත් නොවන විට දත්ත තවදුරටත් හඳුනා ගැනීම සඳහා මේ කැණීමක් සිද්ධ කරනවා. දත්ත එක්ස් කිරීමට සිදු කරන ප්‍රධාන ක්‍රමවේදයක් තමයි පුරා විද්‍යාඥා ක්‍රමයක් තමයි දත්ත එක්ස් කරගන්න ප්‍රධාන ක්‍රමයක් තමයි කැණීමක් සිද්ධ කිරීම. ඔබ ගවේෂණය කර පාඩම වගේම කැණීම පිළිබඳත් මම හිතනවා පාඩම් කරාට පස්සේ ඔබට ඒනුත් මනාපිටුවලක් ලැබෙනවා. ඔබ දන්නවා කැණීමක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ කැණීම් ක්‍රම කීපයක් තියෙනවා. කැණීම් ක්‍රම භාවිතා කරන උපකරණ ඔබ දන්නවා. ඉතින් මෙන්න මේවා මේකට අදාළ කරගෙන ඔබ මම හිතනවා නෝට් එකක් සකසා ගත හැකියි. ඉතින් අපි අපේ පන්ති වල ඉන්න අයට මේවත් හුඟක් විස්තරාත්මක නෝට් ඊලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒවා බලා ගන්න. විශේෂයෙන්ම අපි දන්නවා දැන්
කැනීමක් ගත්තොත් අපි සිරස් දත්ත හොයාගෙන යද්දී සිරස් කැනීම් කරනවා. තිරස් දත්ත හොයාගෙන යනවා නම් තිරස් කැනීම් කරනවා. ඉතින් විශේෂයෙන්ම කැනීම් ක්‍රම කීපයක් තියෙනවා. කොටුදැල් කැනීම් ක්‍රම, විවුර්ත කැනීම් ක්‍රම. ඉතින් මේවා මේ පුරාවිද්‍යාඥ මේ ආකාරයට මේ දත්තවල ඒ සොයා ගන්නා දත්ත පදනම් වන, ඒ කියන්නේ ඔහුගේ අරමුණ වෙන්නේ මොකද, ඓතිහාසික දත්ත හොයාගෙන යනවාද, එහෙම නැත්නම් එකම ස්ථානයක විවිධ අවදීන් පිළිබඳ තොරතුරු හොයන්න යනවාද, එහෙනම් ඒකට සුදුසු කැණීම් ක්‍රමය මොකද්ද? මෙන්න මේව පුරාවිද්‍යාඥයාගේ කාර්යභාරයන් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මේ දත්ත එක්රැස් කිරීම. ඊට පස්සේ අපි මේ දැන් මුලින්ම අපි කතා කරා දත්ත හඳුනා ගන්නවා, ඊට පස්සේ දත්ත එක්රැස් කරනවා, ඊට පස්සේ මේ දත්ත ගත්තට පස්සේ විග්‍රහ කිරීමකට ලක් කරනවා. ඉතින් මේව මොනවද? ඓතිහාසික දත්තද? මේවා මේ ප්‍රාග් ඓතිහාසික යුගයේද, එහෙමත් නැත්නම් මූල ඓතිහාසික යුගයේද? ඈ මේවා මොන මොන යුගයන් වලට දයිති වෙන්නේ නෑ. මෙන්න මේවා එහෙමත් නැත්නම් මේවා මොකටද සම්බන්ධ වෙන්නේ? මේවා ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධතාවයක් තිබ්බද ලංකාවත් එක්ක? ඒ වගේ මොන ඒවා විග්‍රහ කිරීමේ ලබාගත් දත්ත ටික විග්‍රහයකට බඳුන් කිරීමක් කරනවා ඊළඟ අවස්ථාවේදී. ඒක පුරාවිද්‍යාඥයෙකුට දත්ත විග්‍රහ කිරීම කියන්නේ පුරාවිද්‍යාඥයෙකුට ප්‍රවේදනය ප්‍රමුඛතම කාර්යභාරයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ තමයි වඩා වැදගත්ම දේ තමයි මේ දත්ත අර්ථ නිරූපණය කිරීම. දැන් අපි දන්නවා දත්ත අර්ථ නිරූපණය කිරීමට එක් ක්‍රමවේදයක් විදිහට අපි මේවා කරනවා. විශේෂම කාල නිර්ණයක් දෙන්න ඕනේ. ඉතින් කාල නිර්ණයක් දෙද්දි ඒ කියන්නේ පුරාවිද්‍යාවේ පදනම වන්නේ කාලය. කාල නිර්ණයක් දෙන්න බැයි නම් පුරාවස්තුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා දැන් අර අපි දත්ත හොයාගත්ත කැණීම් කරලා දත්ත එක්රැස් කරපු විග්‍රහ කරපු ඊළඟට පුරාවිද්‍යාඥයෙකුට වරිනවා මේ හොයාගත්ත දත්ත අර්ථ මේ කාල නිර්ණයක් කිරීම. අර්ථ නිරූපණය දීම. ඉතින් විශේෂයෙන්ම කාල නීතියක් අර්ථ නිරූපණය දෙමින්දී ක්‍රමවේද පුරාවිද්‍යාඥයෝ බල මේ ක්‍රියාවට නගනවා කාල නීතිය කිරීම. ඉතින් කාල නීතිය දීමේදී ප්‍රධාන වශයෙන්ම පුරාවිද්‍යාඥයෝ ක්‍රමවේදයන් කීපයක් භාවිත කරනවා. අපි දන්නවා විශේෂයෙන්ම සාම්ප්‍රදායික කාල නීතිය ක්‍රම, ඒ වගේම තමයි නවීන කාල නීතිය ක්‍රම යටතේ පුරාවස්තුවකට අපි කාල නීතිය දෙනවා. එහෙම නැත්නම් දින නියම කරනවා. ඉතින් සාම්ප්‍රදායික කාල නීතිය කියන්නේ මොනවද කියලා ඊටම කෙටියෙන් කියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා නවීන කාලනීය න්‍යාය කොටස් දෙකයි, සාපේක්ෂ කාලනීය න්‍යාය සහ නිරපේක්ෂ කාලනීය න්‍යාය. ඒතර සාපේක්ෂ කාලනීයයන් කියන්නේ මොනවද සහ නිරපේක්ෂ කාලනීය න්‍යාය කියන්නේ මොනවද කියන දේවල් ටික ඊටාත්ම කෙටියෙන් ලියන්න පුළුවන්. ඉතින් C14 කාලනීය න්‍යාය අපි දන්නවා මේ නිරපේක්ෂ කාලනීය න්‍යාය අතර දැනට ලෝකයේ තියෙන හොඳම කාලනීය ක්‍රමයක්. ඉතින් TL කාලනීය න්‍යාය මෙන්න මේ වගේ දේවල් ටික අපි කතා කිරීමේකට කතා කරනවා මේ කාලනීය න්‍යායන් ගැන. ඊට පස්සේ තවත් වැදගත්ම දෙයක් තමයි මේ දැන් මේසේ කාල නිර්ණය කරලා මේ ඔක්කොම දැන් දත්ත හොයාගත්ත මේ පුරාවස්තු එහෙම නැත්නම් දත්තයන් ආරක්ෂා කිරීම පුරාවිද්‍යාඥයෙකුට ලැබෙන ප්‍රමුඛතම කාර්යභාරයක්. ඉතින් මේක තමයි මම හිතන්නේ පුරාවිද්‍යාඥයෝ මුහුණ පාන ප්‍රධාන අභියෝගය. දත් මේ විශේෂයෙන්ම සොයා ගන්නලා දැන් දත්ත ආරක්ෂා කිරීම එහෙම නැත්නම් පුරාවස්තු ආරක්ෂා කිරීම. ඉතින් මේ ආරක්ෂා කිරීම ගැන කතා කිරීමේදී මම හිතනවා ඔබට පාඩමක් තියෙනවා. මොකද? සංරක්ෂණය. දත්ත ආරක්ෂා කිරීම සංරක්ෂණය කරන්නේ. ඉතින් දත්ත ආරක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යාඥයෙකු කරන ප්‍රධාන ක්‍රමවේදයක් තමයි සංරක්ෂණය කිරීම අදාළ පුරාවස්තුව එහෙම නැත්නම් තත්ත්වය. ඉතින් විනාශයකට පත් වෙලා තියෙනවනම් ඒ පුරාවස්තුව සංරක්ෂණය කිරීමෙන් ඒ පුරාවස්තුව ආරක්ෂා කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි කියන්නේ ඒ දත්ත එහෙම නැත්නම් ඒ පුරාවස්තු චිත්‍ර. චිත්‍ර සංරක්ෂණය කරන වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ගඩොල් ස්මාරකයක් නම් ගඩොල් ස්මාරකයේ සංරක්ෂණය කරන වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඊට පස්සේ අපිට ගියොත් ගල් ස්මාරකයක් නම් ඒ ගල් ස්මාරක සංරක්ෂණ ක්‍රමවේදයන් තියෙනවා. ඉතින් මෙන්න මේවා පිළිබඳ සාකච්ඡා කිරීම, ඔබ මේකට උත්තරයක් විදිහට ලිවීම, ඒ දත්ත ආරක්ෂා කිරීම යටතේ අපිට හඳුන්වන්න පුළුවන්. එහෙනම් දත්ත ආරක්ෂා කිරීමේ කාර්යයේදී විශේෂම පුරාවිද්‍යාඥාමේ සංරක්ෂණය කියන දේවල් ගැන කතා කිරීමක් ලක් කරනවා. ඊට වැඩිය මේ දත්ත ආරක්ෂා කිරීම ගැන කතා කිරීමේදී විවිධ අනපනත් වලිනුත් කරන්නේ දත්තයන් ආරක්ෂා කිරීම එහෙම නැත්නම් පුරාවස්තු ආරක්ෂා කිරීම කියන දේ තමයි. ඉතින් පුරාවිද්‍යාඥයෙකුගේ තවත් කාර්යභාරය තමයි දත්ත ආරක්ෂා කිරීමට විශේෂම මුරකරුවෝ යෙදවීම, මේ වගේ දේවල් කිරීම. ඊට පස්සේ දේශගුණික කාලගුණික විපර්යාසයන් වලින් නියතර පුරාවස්තු ආරක්ෂා කිරීමත් මේ තුලින් අපි සාකච්ඡා කිරීමක් කරනවා. ඉතින් දැන් මේ කාර්යභාරයන් ගණනාවක් සිදු කරලා ඉවලා ඊළඟට පුරාවිද්‍යාඥයා පෙනෙන්නේ මොකද? දැන් ඔහු ඉස්සරවම දත්තයක් හඳුනා ගන්නවා. ඊට පස්සේ ඒ දත් අය හඳුනාගත්ත දත්තයන් තවත් කරුණු ඒ දත්තයන් එක්රැස් කර ගන්නවා. ඊට පස්සේ ඒ දත්තයන් විග්‍රහ කරනවා. ඊට පස්සේ ඒ දත්තයන් අර්ථ නිරූපණය කරනවා. ඊට පස්සේ ඒ දත්ත විග්‍රහ කිරීමක් කරනවා, අර්ථ නිරූපණයක් කරනවා. ඊට පස්සේ ඒ දත්තයන් ආරක්ෂා කිරීමක් කරනවා. ඊට පස්සේ අවසානයේදී මේ ලබා ගන්නා මේ පුරාවිද්‍යාඥයන් ලබා ගන්නා ලද දැනුම
මොකද සිසු සමාජයාටම දායාද කරනවා දැනුවත් කිරීම සිදු කරනවා. ඉතින් මේ දැනුවත් කිරීම සිදු කරන ක්‍රමයක් තමයි කෞතුකාගාර ගත කිරීම නේද? එක්තරා විදිහකට ආරක්ෂා කිරීමකුත් ඒ තුල තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා කෞතුකාගාරයට ගියාට පස්සේ අපි ඔබ පාසල් කාලයේදී එහෙමත් යන්න ඇති. ඊට පස්සේ ඔබ පුරාවිද්‍යා විෂය හදාරන උඩ ඔබට කෞතුකාගාරයට කොළඹ ජාතික කෞතුකාගාරයට එහෙම ගියොත් මේ පුරාවස්තුන් දත්තයන් අලුතෙන් කරන ලද ගවේෂණ කැණීම් වලින් ලද දත්තයන් ගණනාවක් දකින්න හම් වෙනවා. ඒව තුලින් කරුණ අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් ගැන සාකච්ඡා කිරීම තමයි අපි කතා කරන්නේ පුරාවිද්‍යාවේ කාර්යභාරයන් විදිහට. ඉතින් දැන් මීටත් අමතරව පුරාවිද්‍යාඥයාගේ තවත් කාර්යභාරයන් කීපයක් තියෙනවා. මොනවද? විශේෂයෙන්ම පුරාවිද්‍යාවේ තියෙන මූලික ආචාර ධර්මයන් තියෙනවා. ඉතින් මේ ආචාර ධර්මයන් ඒවට ගරු කිරීම, අනපනත් වලට ගරු කිරීම පුරාවිද්‍යාඥයාගේ ප්‍රමුඛතම කාර්යභාරයක් විදිහට සැලකෙනවා. ඊට පස්සේ මෙතනින් එහාට ගියාට පස්සේ මේ පුරාවිද්‍යාඥයන්ට තවත් කාර්යභාරයන් ටිකක් තියෙනවා. ඒ තමයි වාර්තා සම්පාදනය කිරීම, විවිධ ඡායාරූපගත කිරීම සිදු කරන්න පුළුවන්. පුරාවිද්‍යාඥයන්ට මේ කාර්යභාරයක් තමයි ඡායාරූපගත කිරීම, වාර්තා සම්පාදනය කිරීම. මෙන්න මේ වගේ දේවල් අපි කතා කරනවා මේ පුරාවිද්‍යාඥයන්ගේ ප්‍රධානේ මනන පුරාවිද්‍යාවේ ප්‍රධාන කාර්යභාරයන් විදිහට. ඉතින් දැනුමත් කිරීම ගැන කතා කිරීමේදී විශේෂයෙන්ම අපි දන්නවා විවිධ පුරාවිද්‍යාඥයන් වෙන්න පුළුවන්, පුරාවිද්‍යාවට සම්බන්ධ අය විසින්, ආයතන විසින් යම් දැනුමත් කිරීම වැඩසටහන් ගණනාවක් සිද්ධ කළ තියෙනවා. අපි දන්නවා ගුවන්විදුලියේ යම් වාර්තා වැඩසටහන් යනවා, පුවත්පත් වල යනවා, රූප වාහිනිය යනවා, ඊට අමතරව වාරසඟර නිකුත් කිරීම කරනවා, කෘති සම්පාදනය කරනවා. දැන් අපිට මේ මනලක තියෙන මේ පුරාතන කියන මේ කෘතිය මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සම්පාදනය කරනවා. ඊට අමතරව මෙන්න මේක අපිට කතා කරන්න පුළුවන් මේ දායාද කියන එක කෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රචනා කරනවා. ඉතින් විවිධ කෘති සම්පාදනය කරනවා මේ පුරාවිද්‍යා ආයතන මධ්‍යම සංස්කෘතික අරමුදල. ඒ වගේම තමයි විශේෂයෙන්ම YouTube channel තියෙනවා. අපි දන්නවා පුරාවිද්‍යා archaeology.lk කියන වගේ channel තියෙනවා. ඉතින් මේවා තුලිනුත් කරන්නේ මේ අදාළ දැනුම දැනුවත් කිරීම සිද්ධ කරනවා. ඉතින් මේ වගේ දේවල් පුරාවිද්‍යාඥ කාර්යභාරයක් එමණත පුරාවිද්‍යාවේ කාර්යභාරයන් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අපි මේ පුරාවිද්‍යාවේ කාර්යභාරයන් ගැන ඉතාම සරලව තමයි පැහැදිලි කිරීමක් කරේ. දැන් ඔබට මම හිතනවා අර ඉංගිය හම්බුණා කියලා ඉවරලා. මම හිතන්නේ 2017 අයිට මේක අපේ විද්‍යාවට නම් මගේ විද්‍යාවට නම් මම මේක පුරාවිද්‍යාව ආපු දවසේම කිව්වා. ඉතින් අනිත් අයටත් තේරෙනවා ඇති තව ටික කාලයක් යනකොට මේක ඇත්තට අමාරු පාඩමක් නෙමෙයි. මේකෙන් කොටහක් නිකන්න දෙන්නේ. ඉතින් එහෙනම් මේක තාමත්ම ලේසි සහ නිරන්තරයෙන් අහලා තියෙනවා. මම හිතනවා ඔබට මේකට ඉතාමත්ම සාර්ථකම උත්තරයක් ලියන්න පුළුවන්. ඔබ ලියන ආසම උත්තරෙත් මේක වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා හැබැයි අනිවාර්යෙන් සෑම අයතුම කියන්නේ දරුවනේ මේ පුරාවිද්‍යාව යනු කුමක්දයි නම් ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතුයි. මේ කොච්චර ලේසි වුණත් වැඩක් නෑ පුරාවිද්‍යාව යනු කුමක්දයි නිරන්තරයෙන්ම අහලා තියෙන හින්දා. ඉතින් ඒ ගැනත් වැඩි සැලකිල්ලක් දක්වමින් අපිගේ මීට කලින් සාකච්ඡා කරපු වීඩියෝ වැඩසටහන් ගැන නරඹන්න මං පළමු වැඩසටහනේ දුන්න ඒ පොරොන්දුවේ ඒ ආකාරයෙන්ම තියෙනවා. මං කිව්වා ඔබට මේ පාඩම් මේ මුල් පාඩම් අපි මේ සාකච්ඡා කරන වීඩියෝ ක්ලිප් පහක් හයක් විතර ගියාට පස්සේ එහෙම නැත්නම් මේ පළවෙනි පාඩම ඉවර වුණාට පස්සේ අනිවාර්යයෙන්ම 2008 ඉඳන් මේ වෙනකොට ප්‍රශ්නවලට එක ප්‍රශ්නයකට හරි උත්තරයක් ලියන්න පුළුවන් කියලා. මං හිතනවා මේ වීඩියෝ ක්ලිප් එක බලලා ඉවරලා ඔබ 2008 ඉඳන් ප්‍රශ්න පත්‍රය ගන්න ඔබට තේරෙවි ප්‍රශ්නයක් අනිවාර්යෙන් ඇවිල්ලා තියෙනවා කියලා ඉවරලා. ඒ හින්දා මේක මං හිතා මම කියන්නේ කිසිම දෙයකින් මේ පොඩි විනාඩි 15 20 වීඩියෝ ක්ලිප් එක බලලා ඔබට නෝට් එකක් සකසා ගත හැකියි කියලා. සහ මේ ප්‍රශ්නයට සහ ඊටම සාර්ථක උත්තරයක් ලිවීමට නම් හැකියාව තියෙන්නේ අනිවාර්යයෙන්ම නෝට් එක පරිශීලනය කරන්න ඕනේ. නෝට් එකත් එක්ක පරිශීලනය කරන ගමන් මේ වීඩියෝ ක්ලිප් එක නැරවීමෙන් මම හිතනවා ඔබට විශිෂ්ට ප්‍රතිඵලයක් අත්පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මීළඟට අපි සාකච්ඡා කිරීමකට බඳුන් කරනවා මීළඟ වීඩියෝ ක්ලිප් එකේදී. විශේෂයෙන්ම මේ 10යි 15යි 10යි 25යි ප්‍රශ්න පත්‍ර දෙකම ඉලක්ක කරලා ඉවරලා මෙතෙක් සාකච්ඡා කරපු මාතෘකා වලින් ඔබට ප්‍රශ්නපත් මේ ප්‍රශ්නයක් දෙකක් ලියන්න පුළුවන්ද කියන දේ. නමුත් ඊට කලින් එක වීඩියෝ ක්ලිප් එකක් එළියට එන්න ඕනි. ඒ කියන්නේ පුරාවිද්‍යාවේ මූලාශ්‍රයන් කියන දේ. මේකත් අපි සාකච්ඡා කරන්න පස්සේ අපි අනිවාර්යයෙන්ම නිරන්තරයෙන් මේ ප්‍රශ්න සාකච්ඡා කිරීම කරනවා. මොකද මම දුන්න පොරොන්දුව. ඒ හින්දා ඔබ නිරන්තරයෙන් මේ වීඩියෝ නරඹන්න කියන ඉල්ලීම ඉල්ලන ගම අපි ඊළඟ වීඩියෝ ක්ලිප් එකේදී හම්බෙමු. සුබ දවසක්.